අදාපි කතා කරන්න හදන්නේ මෙන්න මේ ප්‍රතිශත කියන පාඩමේ වැල් පොලිය සම්බන්ධයෙන් ගණන් කොහොමද හදන්න කියන එක. ඒ වගේම තමයි මෙන්න මේ වැල් පොලිය අනුසාරයෙන් දී ඇති ගැටලුවකට මොන විදියටද අපි පිළිතුරු සපයන්න ඕන කියන එක මේ වීඩියෝ නැරඹීම තුලින් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම ලැබේ. ඉතින් ඇත්තටම මම පොඩි විස්තරයක් මෙහෙම කියන්නම්. දැන් සුළු පොලිය සහ වැල් පොලිය අතර වෙනස මොකක්ද කියන එක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. හිතන්නකෝ දැන් මම රුපියල් 10000ක් 100ට 10ක වාර්ෂික පොලි ප්‍රතිශතයකට එහෙම නැත්නම් වාර්ෂික පොලි අනුපාතයකට ගෙවන්න බැදිලා මම ණයක් ගන්නවා අවුරුදු දෙකකට. එහෙම ගත්තොත් මොකද වෙන්නේ? අවුරුදු දෙකටම මට පොලිය ගණනය වෙනවා. අවසානයේදී මම ගෙවන්න ඕනේ ගත්තු 10000යි හැදිච්ච පොලියයි ඒ සේරම එකතු කරලා තමයි ණය මුදල මට දීපු කෙනාට මට ගෙවන්න වෙන්නේ. එතකොට හොඳට මතක තියාගන්න ඕන කාරණාවක් තමයි මෙන්න මේ සුළු පොලිය කියනකොට දැන් මං අවුරුදු දෙකකටනේ මෙන්න මේ ණය මුදල ගත්තේ. එහෙනම් රුපියල් 10000ට පළවෙනි අවුරුද්දේ 100ට 10ක් නම් පොලිය කොච්චරද කියලා ගණනය කරනවා. ඊට පස්සේ දෙවැනි අවුරුද්දේත් පොලිය ගණනය කරන්නේ මම ගත්තු ණය මුදලට විතරයි. ඒ කියුවේ මම ගත්තේ ණය මුදල රුපියල් 10000යි. එහෙනම් දෙවැනි අවුරුද්දේත් බලන්නේ 10000ට 100ට 10ක් නම් කොච්චර පොලිය මුදලක් ගෙවන්න ඕනද කියන එක තමයි දෙවැනි අවුරුද්දේත් ගණනය කරන්නේ. ඒකත් එක්ක බැලුවම මෙන්න මේ වැල් පොලියේදී පොඩි වෙනසක් ඇති වෙනවා. ඒ වෙනස තමයි හිතන්නකෝ මම අර විදියටම රුපියල් 10000ක් අවුරුදු දෙකකින් ගෙවන්න පොරොන්දු වෙලා ගත්ත කියලා හිතන්නකෝ වැල් පොලිය අනුපාතයකට 100ට 10ක වැල් පොලිය අනුපාතයකට මම ගත්ත කියලා හිතන්නකෝ. එතකොට මෙන්න මේ පළවෙනි අවුරුද්දේ 100ට 10ක් පොලිය බලනවා මම ගත්තු ණය මුදල රුපියල් 10000ට. ඊට පස්සේ දෙවැනි අවුරුද්දට පොලිය ගණනය කරද්දී අර සුළු පොලිය වගේ ගත්තු ණය මුදලට නෙමෙයි පොලිය ගණනය කරන්නේ. පළවෙනි අවුරුද්ද අවසානයේදී මම ගෙවිය යුතු පොලියත් මම ගෙවිය යුතු ණය මුදලත් ඒ දෙකේම එකතුව සඳහා තමයි පොලිය ගණනය කරන්නේ දෙවැනි අවුරුද්ද සඳහා. එතකොට හොඳට මතක තියාගන්න ඕනේ සුළු පොලියකදී අපි ගත්තු ණය මුදලට පමණයි පොලිය අය කරන්නේ. වැල් පොලියේදී අවුරුද්දෙන් අවුරුද්ද යනකොට ගත්තු ණය මුදලට විතරක් නෙමෙයි එකතු වන පොලියත් ණය මුදලට එකතු කරලා ඒ සම්පූර්ණ ගානට තමයි පොලිය ගණනය කරන්නේ. ඉතින් මේ වැල් පොලියට ණය ගැනීම කියන්නේ ඉතාමත්ම භයානක දෙයක්. මොකද ඒ ණයෙන් නිදහස් වෙන්න අවසානයේ ලොකු ගාණක් අපිට ගෙවන්න සිද්ධ වෙනවා. එහෙනම් බලමු ළමයි මෙන්න මේ වගේ ගාණක්. මෙන්න මේ ගාණෙදි කියලා තියෙන්නේ පුද්ගලයේ 100ට 10ක වාර්ෂික වැල් පොලියට. ඒ කියන්නේ අවුරුද්දකට 100ට 10ක් වැල් පොලිය ගෙවන්න පොරොන්දු පිට එයා අරගෙන තියෙනවා රුපියල් 10000ක ණය මුදලක්. එයා අවුරුදු දෙකකින් තමයි ගෙවා නිම කරන්න මෙන්න මේ ණය මුදල අරගෙන තියෙන්නේ. දැන් අපෙන් අහන ප්‍රශ්නේ තමයි ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල. මෙන්න මේ අවුරුදු දෙකකට පස්සේ ණයෙන් නිදහස් වෙනකොට එයා ගෙවන්න ඕන මුළු මුදල කොච්චරද කියලා අපෙන් අහන. එහෙනම් අපි බලමු පළවෙනි අවුරුද්දේ එයා ගෙවන්න ඕන පොලිය කොච්චරද කියලා. මෙහෙම ලියන්න පුළුවන් අපිට මේ විදිහට. මේ බලන්න. පළමු වසරේ ගෙවිය යුතු පොලිය. දැන් 100ට 10යිනේ වාර්ෂික පොලිය. එහෙනම් පළමු වසරේ ගෙවිය යුතු පොලිය බලමු මේ විදිහට. මේ බලන්න. රුපියල් 100ක් නම් ගත්තේ රුපියල් 10ක් පොලිය ගෙවන්න ඕනේ. ඒකයි මේකෙන් කියන්නේ 100ට 10යි කියන එකේ තේරුම 100ක් නම් ගත්තේ රුපියල් 10ක් පොලිය ගෙවන්න ඕනේ. එයා ඇත්තටම ගත්තේ 100ක් නෙමෙයි. එයා ඇත්තටම ගත්තේ රුපියල් 10000ක්. එහෙනම් රුපියල් 10000ට ගෙවන්න ඕන පොලිය කීයද කියලා බලන්න ඕනේ. එහෙනම් අපි 10000ෙන් වැඩි කරාම අපිට ගන්න පුළුවන් 10000ට ගෙවිය යුතු පොලිය කීයද කියන එක. එහෙනම් මේ උඩ බිංදුවලට යට බිංදුව මේ විදිහට කපන්න පුළුවන්. මේ බිංදුවට මේ බිංදුව කපන්නත් පුළුවන්. එහෙනම් උත්තරය එනවා මේ විදිහට රුපියල් 1000යි කියලා පළමු අවුරුද්දේ එයා ගෙවිය යුතු පොලිය. දැන් මට ඕගොල්ලෝ හොඳට බලලා කියන්න බලන්න මේ විදිහට දෙවන අවුරුද්දේ එයා කොච්චර පොලියක් ගෙවන්න ඕනද?
देवन वसरे गेबिय युतु पोलिय गेबिय युतु पोलिय දැන් බලන්න නමයි මෙතන තමයි වැඩේ තියෙන්නේ දෙවනි අවුරුද්දේ ගෙවිය යුතු පොලිය හොයද්දී 10% පොලිය අනුපාතය ඒ කියන්නේ 100ක් ගත්තනම් 10ක් ගෙවන්න ඕනේ එහෙනම් අපි දෙවනි අවුරුද්දේ පොලිය ගෙවන එක බලද්දී අපි මේ එයා ගත්තු ණය මුදලට විතරක් බලන්නේ නැහැ දෙවනි අවුරුද්දේ පොලිය ගණනය කරද්දී අපි එයා ගත්තු ණය මුදලත් පළවෙනි අවුරුද්දේ එයාට එකතු වෙච්ච පොලියත් මෙන්න මේ දෙක එකතු කරලා ඒ සඳහා තමයි පොලිය ගණනය කරන්නේ. එහෙනම් බලන්න දෙවන වසරේ ගෙවිය යුතු පොලිය කොහොමද ගන්නෙ? 100ක් ගත්තනම් පැහැදිලිවම කියලා තියෙනවා 10ක් ගෙවන්න ඕනේ කියලා. 100ක් ගත්තනම් 10යි ගෙවන්න ඕනේ. දැන් ඇත්තටම ගත්තේ මෙයා රුපියල් 10000යි. නමුත් වැල් පොලියට බලන හින්දා වැල් පොලිය කියන්නේ නිතර පොලිය එකතු වෙනවා කියන එක. පැහැදිලිද? එතකොට 100ක් ගත්තනම් රුපියල් 10ක් ගෙවන්න ඕනේ 100ක් ගත්තනම් රුපියල් 10ක් ගෙවන්න ඕනේ ඒ වගේම දැන් දෙවනි අවුරුද්දේ බලන්නේ රුපියල් 10000ට නෙමෙයි මෙන්න මේ 10000යි පළවෙනි අවුරුද්දේ එකතු වෙච්ච පොලියයි ඔක්කොම 11000යි මෙන්න මේ 11000ට තමයි දෙවනි අවුරුද්දේ පොලිය ගණනය කරන්නේ හිතන්නකෝ එහෙනම් වැඩි කරන්න ඕනේ 11000න් හේතුව තමයි ගත්තු ණය මුදලත් පළවෙනි අවුරුද්දේ එකතු වෙච්ච පොලියත් ඒ දෙකේ එකතුවට තමයි නැවත පොලිය බලන්නේ. එහෙනම් අපිට පුළුවන් මේ විදිහට මේ බිඳුවට මේ බිඳුව මේ බිඳුවට මේ බිඳුව කැපිලා ගියාම උත්තරේ එනවා දෙවනි අවුරුද්දේ පොලිය 1100යි කියලා. පොලිය එන්න එන්න වැඩි වෙනවා වැල් පොලියේදී පොලිය එන්න එන්න වැඩි වෙනවා. පැහැදිලිද මම කියන එක? එහෙනම් මෙයා මේ ණයෙන් නිදහස් වෙන්න නම් මොකද්ද මෙයා කරන්න ඕනේ? ගත්තු ණය මුදල 10000යි පළවෙනි අවුරුද්දේ එකතු වෙච්ච පොලිය 1000යි දෙවෙනි අවුරුද්දේ එකතු වෙච්ච පොලිය 1100යි මෙන්න මේ ඔක්කොම ණය දීපු කෙනාට දෙන්න සිද්ධ වෙනවා. එහෙනම් අපිට මෙහෙම ලියන්න පුළුවන් ගෙවිය යුතු මුළු මුදල. මේ බලන්න ගෙවිය යුතු මුළු මුදල. ගත්තේ ණය රුපියල් 10000යි පළවෙනි අවුරුද්දේ පොලිය 1000යි දෙවෙනි අවුරුද්දේ පොලිය 1100යි මෙන්න මේ ඔක්කොම එකතු කරාම අපිට එනවා මේ විදිහට 12100ක් මෙන්න මෙයා ණයෙන් නිදහස් වෙන්න ගෙවන්න ඕනේ. කීයක් ගෙවන්න ඕනද? 12100ක් අවුරුදු දෙකකට පසු මෙන්න මෙයා ණයෙන් නිදහස් වෙන්න ගෙවන්න ඕනේ. දැන් ළමයි චුට්ටක් පැහැදිලි කරගන්න ඕනේ. මෙන්න මේ ණය මුදල මෙයා ගත්තේ වැල් පොලියට නෙමෙයි සුළු පොලියට කියලා හිතමුකෝ පොඩ්ඩක්. එතකොට මොකද්ද වෙන වෙනස? අන්න ඒ වෙනස බලා ගන්න මේ විදිහට. එහෙනම් එයා පළවෙනි අවුරුද්දේ ගෙවිය යුතු පොලිය වෙන්නේ 100ක් නම් 10ක් ගෙවන්න ඕනේ. ණය මුදල ගත්තේ 10000යි. 10000න් වැඩි කරලා ගත්තම පළවෙනි අවුරුද්දේ ගෙවන්න ඕන පොලිය 10000යි. සුළු පොලියට නම් ගත්තේ දෙවෙනි අවුරුද්දේ ගෙවිය යුතු පොලියත් අනිවාර්යයෙන්ම 10000 තමයි වෙන්න ඕනේ. ඒක වෙන්නේ මෙන්න මේ විදිහට. සුළු පොලියකදී ගත්තු ණය මුදලට කිසි විටකත් පෙර වසරේ පොලිය එකතු කරන්නේ නැහැ. සුළු පොලියක් ගණනය කරනකොට දෙවනි අවුරුද්දේ වුණත් 100ට 10යි නම් සුළු පොලිය වැඩි කරන්නේ එයා ගත්තු ණය මුදලෙන් විතරයි. ඒ කියන්නේ 10000න් විතරයි එයාගේ පෙර අවුරුද්දේ එයා ගෙවිය යුතු පොලිය මුදල නැවත ණය මුදලට එකතු කරන්නේ නැහැ. එහෙනම් දෙවනි අවුරුද්දේ බැලුවත් සුළු පොලියක් නම් 100ට 10යි. එහෙනම් බලන්නේ අපි අනිවාර්යයෙන්ම ගත්තු ණය මුදලට පමණයි. එහෙනම් වැඩි කරන්න ඕනේ දෙවනි අවුරුද්දේ 10000න්ම වැඩි කරන්න ඕනේ. එහෙනම් උත්තරේ එනවා සුළු පොලියට නම් ගත්තේ 1000යි කියලා. එහෙනම් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ සුළු පොලියකට නම් ගත්තේ අවුරුදු 10ක් පුරාවට නම් ගෙවන්න ගත්තේ එහෙනම් පළවෙනි අවුරුද්දේ ඉඳන් 10 වෙනි අවුරුද්ද දක්වා ගෙවිය යුතු පොලිය මුදල අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන්නේ නැහැ. පළවෙනි අවුරුද්දේ 1000යි නම් හත්වෙනි අවුරුද්දේ 1000යි 10 වෙනි අවුරුද්දේ පොලිය 1000යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. හේතුව තමයි නිතරම පොලිය ගණනය කරන්නේ ගත්තු ණය මුදල සඳහා පමණයි. හිතන්නකෝ මේ ගානෙම තිබ්බනම් 3 වෙනි අවුරුද්දට පොලිය මුදල හොයන්න. එහෙනම් මොකද වෙන්නේ? එතකොට බලන්න ළමයි අරගෙන තියෙනවා ණය මුදල රුපියල් 10000ක්. පළවෙනි අවුරුද්දේ පොලිය රුපියල් 1000යි. දෙවනි අවුරුද්දේ පොලිය 1100යි. දැන් තුන්වෙනි අවුරුද්දේ පොලිය ගණනය කරනකොට මෙන්න ගත්තු ණය මුදලට පළවෙනි අවුරුද්දේ ගෙවිය යුතු පොලියත්
දෙවෙනි අවුරුද්ද ගෙවිය යුතු පොලියක් ඒ දෙක එකතු කරාම එන්නේ 12100යි. එහෙනම් තුන්වෙනි අවුරුද්දට පොලිය බලද්දී මෙන්න මේ 12100ට තමයි පොලිය බලන්නේ මේ 10000ට නෙමෙයි. එහෙනම් මම මේ ගානේ හදන්නම් අමතර ප්‍රශ්නයක්. තුන්වන වසර සඳහා ගෙවිය යුතු පොලිය මුදල තුන්වෙනි අවුරුද්ද ගෙවන්න ඕන පොලිය මුදල කොහොමද හොයන්නේ? වැල් පොලි ප්‍රතිශතය 10%යි. එහෙනම් 100ක් ගත්තොත් මෙයා 10ක් ගෙවන්න ඕනේ. වැඩි කරන්න ඕනේ ගත්තු ණය මුදලෙන් නෙමෙයි. ගත්තු ණය මුදලයි මීට පෙර වසරවල් වල එකතු වෙච්ච පොලියයි ඒ දෙක එකතු කරලා තමයි පොලිය මුදල බලන්න ඕනේ. එහෙනම් ගත්තු ණය මුදල රුපියල් 10000යි. පළවෙනි අවුරුද්දේ පොලිය 1000යි. දෙවෙනි අවුරුද්දේ පොලිය 1100යි. එහෙනම් මීට පෙර පොලිය මුදල් සහ ගත්තු ණය මුදලේ සම්පූර්ණ එකතුව 12100යි. එහෙනම් තුන්වෙනි අවුරුද්දේ පොලිය බලද්දී 100ට 10 නම් 12100ට තමයි මොකද්ද වෙන්නේ ළමයි? පොලිය මුදල ගණනය කරන්න ඕනේ. එහෙනම් බලන්න මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපිලා ගියාම උත්තරය එනවා මෙතන 1210යි කියලා උත්තරය එනවා. තුන්වෙනි අවුරුද්දේ එයා ගෙවිය යුතු පොලිය. දැන් ඔයාලට හොඳටම පැහැදිලි. පළවෙනි අවුරුද්දේ 1000යි, දෙවෙනි අවුරුද්දේ 1100යි, තුන්වෙනි අවුරුද්දේ පොලිය 1210යි. එන්න 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 ක්‍රමානුකූලව පොලිය මුදල වැඩි වෙන එක තමයි වෙන්නේ. වැල් පොලියක් මගින් ණයක් ගත්තහම. එතකොට බලන්න ළමයි මෙන්න මේ ගාන කලින් හදපු ගානේ සාරාංශයක් මේ ලියලා තියෙන්නේ. අපි කලින් හදපු ගානේ පළමු වසරේ ගෙවිය යුතු මුළු මුදල කියන්නේ මොකද්ද? ගත්තු ණය මුදලයි පළවෙනි වසරේ එකතු වෙච්ච පොලියයි. එහෙනම් මේ දෙක එකතුව 11000යි කියන්නේ පළවෙනි අවුරුද්ද අවසානයේ ගෙවිය යුතු මුළු මුදල තමයි 11000යි කියන්නේ. කලින් අපි හෙව්වා පොලිය 1000යි කියලා. එහෙනම් බලන්න දෙවන වසර අවසානයේ ගෙවිය යුතු මුළු මුදල. දෙවන වසර අවසානයේ ගෙවිය යුතු මුළු මුදල කියන්නේ මොකද්ද? ගත්තු ණය 10000යි. දෙවනි අවුරුද්දේ පොලිය අපි හොයාගත්ත 1100යි. පළවෙනි අවුරුද්දේ පොලිය අපි හොයාගත්ත 1000යි. එහෙනම් පළවෙනි අවුරුද්දේ දෙවනි අවුරුද්දේ පොලියත් ගත්තු ණය මුදලත් එකතු කරලා ගත්තම දෙවනි අවුරුද්ද අවසානයේ එයාට ගෙවිය යුතු මුළු මුදල 12100යි කියලා ආවා. එහෙනම් බලන්න තුන්වෙනි අවුරුද්දේ ගෙවිය යුතු මුළු මුදල කොහොමද ගත්තේ? කලින් ගත්තේ කොහොමද? ගත්තු ණය මුදල 10000යි. පළවෙනි අවුරුද්දේ පොලිය එකතු වුණා 1000යි. දෙවනි අවුරුද්දේ පොලිය එකතු වුණා 1100යි. තුන්වෙනි අවුරුද්දේ පොලිය එකතු වුණා අපි හෙව්වා 1210යි කියලා. එහෙනම් ගත්තු ණය මුදලයි පළවෙනි දෙවනි තුන්වෙනි අවුරුදු වල එකතු වෙච්ච පොලියයි ඒ ටික ඔක්කොම එකතු කරාට පස්සේ තමයි තුන්වෙනි අවුරුද්ද අවසානයේ 13310ක් ගෙවන්න වෙන්නේ. එහෙනම් අපිට හොඳට පැහැදිලි මෙන්න පළවෙනි අවුරුද්දේ පොලිය බලද්දී අපි ගත්තු ණය මුදලෙන් විතරයි පොලිය ගණනය කරේ. දෙවනි අවුරුද්දේ පොලිය බලද්දී ගත්තු ණය මුදලයි එකතු වෙච්ච පොලියයි ඒ දෙක එකතු කරලා ආපු 11000ට තමයි අපි පොලිය හැදුවේ. තුන්වෙනි අවුරුද්දේ අපි පොලිය බලද්දී ගත්තු ණය මුදලයි පළවෙනි සහ දෙවෙනි අවුරුදු වල එකතු වෙච්ච පොලියයි ඒ සේරම එකතු කරලා 12100ට තමයි අපි තුන්වෙනි අවුරුද්දේ පොලිය හදලා 1210යි කියලා ගත්තේ. එහෙනම් තුන්වෙනි අවුරුද්ද අවසානයේදී ගෙවිය යුතු මුදල 13310ක් බවට පත් වුණා. ඒ ගාන අපිට මේ විදිහට හදන්නත් පුළුවන්. පළවන වසර අවසානයේදී ගෙවිය යුතු මුළු මුදල නෙහන්නේ දැන්. දැන් ඕගොල්ලන්ට මෙහෙම කරන්න පුළුවන්. පළවන වසරේ ගෙවිය යුතු මුළු මුදල එක සැරේට හොයන්න පුළුවන් මේ විදිහට. ඒ කියන්නේ මුළු මුදල කියන්නේ ගෙවිය යුතු ණය මුදලයි පළවෙනි අවුරුද්දේ එකතු වන පොලියයි ඒ දෙකම එක සැරේට මේ විදිහට හොයන්න පුළුවන්. ඒ කොහොමද හොයන්නේ? ගෙවිය යුතු මුළු මුදල හොයද්දී ගත්තු ණය මුදල පළවෙනි අවුරුද්ද වෙනකොට 10000යිනේ කොහොමද? එයා වැඩි කරනවා පොලිය මුදල කීයද? 100ට 10යි. එතකොට මේ 10000 100ට 110ෙන් වැඩි කරාම අපිට කෙලින් වෙන්නේ පළවෙනි අවුරුද්ද අවසානයේ ගෙවිය යුතු මුදල තමයි මෙයින් එන්නේ. 10000 වැඩි කරන්න ඕනේ 100ට 110ෙන්. නිකන් හරි හිතන්නකෝ පොලිය මුදල 105යි කියලා. එහෙනම් වැඩි කරන්න ඕනේ 100ට 105ෙන්. අර 100ට 5ක් තව එකතු කරන්න ඕනේ. මෙතන මේ 100ට තව 10ක් එකතු කරා පොලිය අනුපාතය 100ට 10ක් හින්දා. එහෙනම් බලන්න ළමයි පළවෙනි අවුරුද්ද අවසානයේ මේක සුළු කරාට පස්සේ මෙන්න මේ උත්තරේ එන්න ඕනේ. මේ බලන්න මෙයාට මෙයා කැපුණා, මෙයාට මෙයා කැපුණා. එහෙනම් උත්තරේ කීයක් එනවද?
එකොළොස් දාහයි කියලා උත්තරේ එනවා මේ විදිහට මේ දිහේ 10 11 වැඩි කරාම 11 10යි කියලා උත්තරේ එනවා මේ විදිහට දැන් අපි කොහොමද බලන්නේ දෙවන වසර අවසානයේ ගෙවිය යුතු මුදල අපි කලින් නම් හෙව්වේ ණය මුදලට පෙර වසරවල වල පොලිය එකතු කරලා තමයි ගත්තේ දැන් මෙතනදී අපිට කෙලින්ම පුළුවන් පළවෙනි අවුරුද්ද අවසානයේ ගෙවිය යුතු ණය මුදල 11 10යි එහෙනම් දෙවන වසර අවසානයේ ගෙවිය යුතු ණය මුදල හොයන්න පුළුවන් මෙතනදී මේ විදිහට දැන් ගෙවන්න තියෙන 11000 නේ ඔක්කොම එහෙනම් මෙහෙම කරන්න 11000 වැඩි කරන්න 100ට 110යි මේ විදිහට ඇයි 110 වැඩි කරේ පොලි අනුපාතය 10 නිසා ඒ නිසා තව 10ක් එකතු කරලා 100ට 110 මෙහෙම වැඩි කරන්න එතකොට මේ එන්නේ දෙවන වසර අවසානයේ ගෙවිය යුතු මුළු මුදල ඒකේ තේරුම තමයි ණය මුදලයි ගෙවිය යුතු සියලුම පොලි මුදලයි තමයි මේකෙන් එන්නේ මේ බලන්න එනවා මෙයාට මෙයා කැපුණා මෙයාට මෙයා කැපුණා එතකොට අපිට එනවා මේ විදිහට මේ බිංදු දෙක පොඩ්ඩක් හිතේ තියාගන්නකෝ මෙතන පේන්නේ 11 මෙතන පේන්නේත් 11 එහෙනම් 11සරක් 11 121යි හිතේ තිබ්බ බිංදු දෙක මේ විදිහට පොතේ ලියන්න එතකොට අපිට උත්තරය එනවා 12100යි දෙවන වසර අවසානයේදී ගෙවිය යුතු මුළු මුදල